නමස්කාරය කියලා පටන් ගනිමු. නමෝ තස්ස භගවතු ආරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු ආරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු ආරහතු සම්මා සම්බුද්දස්ස. දෛ සද්ධාවන්ත පින්වත්නි සෑම දිනකටම පිරුවන් සරණයි. ඉතින් අද අපි මේ වෙලාවේදී දානි අරගෙන ඉන්නාට පස්සේ තින් ධර්ම සාකච්ඡාව පවත්වන අද පටිච්ච සමුප්පාද කාණ්ඩය කොටසක් තමයි අපි මේ කියන්ට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ පටිච්ච සමුප්පාද ධර්ම කාණ්ඩයේ ඉතින් මේ හරීම ගැඹිර තැනක්. ඒ කියන්නේ සංඛාර පත්‍ය විඥානං කියන කොටසයි විඥාන පත්‍ය නාම රූපං කියන කාණ්ඩ හරීම ගැඹිර ගැඹුරු තැනක්. ඉතින් අපි ඊයේ දවසෙත් මේ පින්වතුන්ට එක ධර්ම කොටහසයක් දේශනා කළා. ඒ සංඛාර පත්‍ය විඥානං කියන තැනට සම්බන්ධයි. ඉතින් සංඛාර වශයෙන් ඉදිරිපත් වෙන ධර්ම කොටසක් තිබෙනවා. ඒ වගේම විඥාන වශයෙන් ඉදිරිපත් වෙන ධර්ම කොටසක් තිබෙනවා. සංඛාර කියලා කියන්නේ කුසල සංඛාර හැටියට. ඒක නැත්තම් මේ පුඤ්ඤාව සංඛාර කර්ම විඥාණය හඳුන්වපු තැන තමයි සංඛාරය කියලා කියන්නේ. විඥාණං කියලා කියන්නේ මොකද්ද? කර්ම විඥානයේ බලය නිසා පහළ වෙන්නා වූ ඇති වෙන්නා වූ ප්‍රතිසන්දි විඥාන වශයෙන් ප්‍රවෘත්ති විඥාන වශයෙන් ඇති වෙන්නා වූ ඒවට කියනවා මොකද්ද? විඥාණං කියලා. මේක හරි මේ අමාරු තැනක්. සංස්කාරය නිසා විඥාණය හට ගන්නවා කියන තැන. බුදුරජාණන් වහන්සේ ආකාර දෙකකට දේශනා කරලා තිබෙනවා. විඥාණය මුල් කරගෙන දේශනා කරලා තිබෙනවා. උප්පති ක්‍රමයේ මුල් කරගෙන දේශනා කරලා තියෙනවා. අණ්ඩජ ජලාභිජ සංසේජි ඕප්පාතික කියලා මේ උප්පත්ති භූමිය. ඒ කියන්නේ උප්පත්තිය යම් කිසි තැනකට උප්පති වශයෙන් යන විදිය. ඒ කියන්නේ පරිසරය අල්ලාගෙන එයා උප්පත්තිය ලබන පරිසරයේ විදිය දේශනා කිරීම වශයෙන් තමයි අණ්ඩජ ජලාභිජ සංසේජි ඕප්පාතික කියලා කියන්නේ. හැබැයි මෙතන මෙතන කියනා වූ විඥාන සංඛාරපත්‍ය විඥානං කියන තැන කියන්නේ මොකද්ද? කුසල සංඛාරය පුඤ්ඤාව සංඛාරයක් නිසා විඥාණය හටගන්නේ කොහොමද කියන එකයි. මෙතන හරි අමාරු වෙන්නේ මෙන්න මේමයි. අපි දැන් කියනවා කෙනෙක් මරණයටපත් වෙලා ගිහිල්ලා තිරිසන් ලෝකයේ උපදින කෙනෙක් මරණයටපත් වෙලා ගිහිල්ලා දිව්‍ය ලෝකයේ උපදිනවා කියන කතාව කියනවා. දැන් කෙනෙක් මරණයටපත් වුණායින් පස්සේ මරණය කෙනෙක් කියලා කියගත්තේ සම්මුති වශයෙන් ගත්තාම කෙනෙක් කියලා කියන්නේ සත්වයෙක් කියලා කියන්නේ නාමයක රූපයක එක්කාසුවක්. නාමය කියලා කියන්නේ සිතයි චෛතසික ධර්ම සමූහය. ඊළඟට රූපය කියලා කියන්නේ ඒක පවතිනව හිත පවතිනට ආධාරකේ පවතිනව මේ ශරීර කර්මජ රූප සංඛ්‍යාත ශරීරය. එතකොට මේ රූප කොට්ටාසයයි රූප කුඩයි ඇඟයි ශරීරයයි ඊළඟට ඒකට බැඳී තිබෙනා විඥානයේ සහිත චෛතසික ධර්මය විඥානයයි හිතයි මේක එක්කාසු වෙලා යන්තරං කාලයක් පවතිනවා. එතකොට දැන් මේ යම්කිසි කෙනෙක් මිය පරලෝ ගිහිල්ලා දිව්‍ය ලෝකයේ උප්පත්තිය ලැබුවාම ඒ දිව්‍ය ලෝකයට යන එක්කෙනා අපි කියනවා මෙයා මෙහෙන් ගිහිල්ලා දිව්‍ය ලෝකේ උපදුනා කියලා කියනවා. නමුත් අතහැරලා ගිය දෙයක්ත් තියෙනවා, කන්ටිනියුස් දෙයක්ත් තියෙනවා. අතහැරලා ගිය දේ තමයි මේ ලෝකයේ ජීවත් වෙලා ඉන්න කාලයේදීම හිත ආශ්‍රය කරගෙන හිතට නිස්රේ වෙලා පැවතිච්ච රූපයක් තිබෙනවා. රූප වශයෙන් මේ ඇඟෙන් එක අල්ප මාත්‍රයක්වත් මේ ලෝකේ ඉඳලා එහා ලෝකයට අරගෙන ගිහිල්ලාම නැහැ. ඒක නිසා සියල්ලම රූප සමූහ වශයෙන් මේ ඔක්කොම ටික මෙහි අතහැරලා දාලා තියෙනවා. ඒක නිසා මෙයා මේ තව එකක් තමයි මේ ලෝකේ ඉන්න තාක්කල් මෙයා මේ ලෝකයට නිරාවරණය වෙන්නේ ලෝකයට ගනුදෙනු කිරීම වශයෙන් යන්න හිත තමයි. නමුත් හිතම කෙලින්ම නෙවෙයි එයා හිත තියෙන මැසේජ් එක දෙන්න මේ වචනය මේ ශරීරය ඉදිරිපත් කරනවා. දැන් මිනිස්සෙක් මේ සේනාසනයට මිනිස්සෙක් එනවාය කියලා කිව්වාම
ඒ හිත නෙවෙයි ඉන්නේ. එයාගේ හිත තමයි ඇඟ අරගෙන ඉන්නේ. අපි හිතාව කියලා නෙවෙයි කියන්නේ ඇවිල්ලා තියෙන්නේ ශරීරය. දැන් කී දෙනෙක් ඉන්නවද කියලා ගණන් කරලා බලනවා. ගණන් කරලා බලන්නේ ඇඟෙන්. එතකොට මේ ශරීරය සත්වෙක් මිහා පැත්තේ ඉඳලා මේ විදිහට එක්කෙනෙක් හැටියට හිටපු මිනිස්සයා එහා ලෝකයට ගියා කියලා කියනකොට එයා ගිහිල්ලා තියෙනවා හැබැයි ශරීරය අතහැරලා දා. හැබැයි අපිට කියන්න බෑ මේ මනුස්ස ලෝකයේ හිටපු එක්කෙනාමද කියලා. හේතුව මේ මනුස්ස ලෝකයේ හිටපු ශාරීරික සත්වයා ශාරීරික හැටියට ඉදිරිපත් කරලා තිබිච්ච ස්වභාවය සම්පූර්ණයෙන්ම දැන් නැහැ. ඒක මෙහි කුණු වෙලා පුච්චලා දවලා වල දාලා සම්පූර්ණ ඉවරයි. එතකොට මේ රූපයෙන් එහා රූපයට එහා ලෝකයට දෙයක් ගියේ නැත්නම් එහෙනම් මෙයා නෙවෙයි ඒ ඉන්නේ. රූප වශයෙන් ගත්තම මෙයා නෙවෙයි ඒ දිව්‍ය ලෝකේ ඉන්නේ. දිව්‍ය ලෝකේ තියෙන දිව්‍ය ශරීරයක්. ඒක නිසා කියනවා නචසු මෙහි හිටපු එක්කෙනා නෙවෙයි එහෙ ඉන්නේ. එහෙම රූප වශයෙන් මෙහෙන් කිසිම දෙයක් අරන් ගියේ නැතුවාට එයාගේ කන්ටිනියුේෂන් එකක් වෙලා තිබෙනවා. ඒ තමයි මෙහි තිබිච්ච චිත්ත පරම්පරාව. මෙහි තිබිච්ච චිත්ත ක්‍රියාවලිය චුතියෙන් ඉවර වෙනකොටම එයාට කර්මාම් රූප ප්‍රතිසන්දියක් හැදිලා ඊට පස්සේ එහෙට දිග්ගසගෙන යනවා. අපි සංසාරයේ හැම සංසාරයේ මේ තාක්ම චිත්තක්ෂණයකින් චිත්තක්ෂණයට පේලියටයි ඇවිල්ලා තිබෙන්නේ. චිත්තක්ෂණයක් ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා මේ විදිහට දිගටෝම සිතෙන් සිතට සිතෙන් සිතට සිතෙන් සිතට බැඳි 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 තමයි ආවේ. දැන් ආපස්සට හැරි බැලුවෙන් පස්සේ අපි ආපස්සට හැරි බැලුවොත් අපි හිතමු උදාහරණයක් හැටියට අරගෙන අපිට කල්පයක් මේ පැත්තේ අපි උකුටාම කල්පයක් බලන්න පුළුවන් උනායි කියලා හිතමු. කල්පයක් බලන්න පුළුවන් වුණා නම් ඒ කල්පේ ආපස්සට බැලුවෙන් පස්සේ අපේ රූප තිබෙන්නේ එක එක හැඩයටයි. මනුස්ස හැඩයට, තිරිසන් හැඩයට, යක්ෂ හැඩයට, භූත හැඩයට, දිව්‍ය හැඩයට, බ්‍රහ්ම ලෝක ස්වරූපයට නොඑක ආකාරයට රූප බලක් තිබෙනවා. ඊළඟට හිත වශයෙන් බැලුවන් පස්සේ හිත බැලුවන් පස්සේ දිගටෝම එක මට්ටමකට පවතිනා වූ චිත්ත වේගයක්, චිත්ත ක්‍රියාකාරීත්වයක් දිගටම තියෙනවා ලයින් එක වගේ, දඟවැල වගේ. ඒ චිත්ත පීලියේ දිහා ඒ චිත්ත පීලියේ බලාගෙන ආවයින් පස්සේ රූප තිබෙනවා වෙනත් වෙනත් විදියට, එක මට්ටමකට තිබෙනවා එක ගානට දුවන්නා වූ චිත්ත පීලියක් තිබෙනවා. ඒ සිත් වල තිබෙනවා සමහර සිත් කාණ්ඩ කාණ්ඩ තියෙනවා, කුසල් වෙනවා සමහර ඒවා, අකුසල් වෙනවා සමහර ඒවා, විපාක වෙනවා සමහර ඒවා, ක්‍රියා වෙනවා. දැන් අපි මේ පැත්තේ ඉඳලා ආපස්ස බලාගෙන යන පස්සේ සමහර සිතුවිලි සමහර තැන්වල කට්ට තියෙනවා විපාක සිත්. සමහර තැන්වල සිත් කට්ට කට්ට තියෙනවා ඒවා ක්‍රියා සිත්. සමහර ඒවා වගේ තියෙනවා කර්ම සිත්. සමහර ඒවා තියෙනවා අකුසල් කර්ම වෙන ඒවා. සමහර ඒවා තියෙනවා කුසල කර්ම වෙන ඒවා. සමහර ඒවා තියෙනවා නිකන් ආනන්ද ධ්‍යාන වගේ නේ. ආන්න ඒ වගේ සිත් පීලියක් තමයි දැන් ගිහිලා තියෙන්නේ. මේ ලෝකේ ඉඳලා මිනිස්සෙක් මැරිලා ගිහිල්ලා දිව්‍ය ලෝකේ ඉපදුනාම එයාගේ ශාරීරික වශයෙන් වෙනස්කමක් තිබෙනවා. හැබැයි චිත්ත පරම්පරාව වශයෙන් එයා එක්කිනාමයි. ඉතින් ඔය කාරණය බුදුරජාණන් වහන්සේක තැනක දේශනා කරනවා. ඒ තමයි ගෙවල් දෙකක් තිබෙනවා. ඒ ගෙවල් දෙකේ දොරවල් දෙක මූණට මූණලා තිබෙනවා. මූණට මූණලා තිබෙනා වූ ගෙවල් දෙකක් දොරටුව මැද මිනිසෙක් ඇස්සෙන් තියනා වූ මිනිසෙක් ඒ පැත්තට මූණ දාගෙන ඉන්න. එතකොට ඒ මිනිසයාට ඇස් තියෙන මිනිසයාට පේනවා මේගින් කෙනෙක් මෙහා පැත්තේ තෙනවා, අරගින් කෙනෙක් මෙහාට යනවා. ඒ කියන්නේ මේගින් පිට වෙනවා එක්කෙනෙක් අරකට ඇතුල් වෙනවා. ඒගෙන් පිට වෙනවා එක්කෙනෙක් මිහාකට ඇතුල් වෙනවා. ආන්න ඒ වාගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උන්වහන්සේගේ දිව්‍ය චක්ෂුස ඥාණයට දිවසට පේනවා මේ සත්වයෝ මේ ජීවිතයෙන් අයින් වෙලා මේ gederin පිටත් වෙලා අනිත් ගේකට ඇතුල් වෙනවා. මේ ශරීරයෙන් අයින් වෙලා වෙනස් ශරීරයකට සම්බන්ධ වෙන තාරේ. ඊළඟට මේ ශරීරයෙන් අයින් වෙලා තව එතනින් එහා පැත්තට තවත් ශරීරයකට පිවිසෙන තාලි. මනුෂ්‍ය ශරීරයට සම්බන්ධ වෙලා හිත මේ විදිහට පැවතුණා. ශනේකින් එයා මරණයටපත් වුණා. ඊට පස්සේ එයාගේ දිව්‍ය ජීවිතයක්
සම්බන්ධ වෙනවා ඕපපාතික වෙච්ච දිව්‍ය ජීවිතයක්. එතකොට මෙතන තිබිච්ච හිත, මෙතන තිබිච්ච විඥානෙ දැන් වැඩ කරන්නේ කොහෙද? දිව්‍ය ශරීරයකට සම්බන්ධ වෙච්ච දිව්‍ය ලෝකේ. ඒක නිසා බුදුරජාන් වහන්සේ මේ ගෙයින් අයින් වෙන එකිනා අනිත් ගෙයකට එකතු වෙන තාලේ දිවසින් දකිනවා. ඒ වගේම මම දැකලයි මේව දේශනා කරන්නේ කියලා බුදුරජාන් වහන්සේ ඒ සඳහන් කරනවා. ඉතින් අපිට තේරෙන්නේ නැත්තේ මේ හේතුඵල ධර්මයන්ගේ තේරෙන්නේ නැත්තේ තේරුම් ගන්නට අමාරු ඔන්න ඔය කියනා වූ ගැට ගැහෙන චිත්ත ක්‍රියාකාරීත්වයේ වෙන තැනයි. දැන් එක තැනක සඳහන් කරනවා තත්තකතමං සංඛාරපච්චය විඥාන. ඊ අපි කිව්වා සංඛාරපච්චය විඥාන. ඒකේ තියෙනවා විඥාන 6ක්. විඥාන ගොඩවල් 6ක් මම ඉස්සර ඊ කිව්වේ විස්තර කිරීම වශයෙන් ගොඩවල් කියලා දුන්නා. අදත් පොඩි එකාසුවක් කරලා ඉස්සරහට අපි කතා කරමු. මේ විඥාන ගොඩවල් 6ක් තියෙනවා. මම ඊ 5ක් කියලා දුන්නා. මම කියලා දීපු පහ මොකද්ද? චක්කු, සෝත, ධාන, ජීවහා, කාය කියන. එහෙනම් නැත්නම් චක්කු විඥාන, සෝත විඥාන, ධාන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන කියන ගොඩවල් පහ කියලා දුන්නා. ඉතින් ඒ ගොඩවල් පහ කියලා දුන්නම ඒක තේරෙනවනේ. ඒක තේරෙනවා, වැටහෙනවා. විපාක සිත් කීයක් තියෙනවද? විපාක සිත් වශයෙන් අපි කීයක් දැනගත්තද? විපාක සිත් ඉදිරිපත් කරගත්ත කීයක් තියෙනවද? විපාක සිත් වශයෙන් 32ක් තිබෙනවා නේද? විපාක සිත් 32ක් වෙනකොට ඒ විපාක 32කින් චක්කු විඥාන, සෝත විඥාන කීයක් වෙනවද? 10ක් වෙනව නේද? එතකොට තව කීයක් ඉතුරු වෙට පාත් වෙනවද? 22ක් වෙනවා. චක්කු, සෝත, ධාන, ජීවහා, කාය කියන විඥාන කුසල අකුසල වශයෙන් දෙක දෙක අයින් වෙනකොට 10ක් වෙනවනේ. ඒ 10ක් වුණාන් පස්සේ තව ඉතුරු වෙනවා කීයක්ද? 22ක්. ඒ 22 අපි කියනවා බෙදීමක් කරන්න නැතුව පොදු වශයෙන් මනෝ විඥාන කියලා. මනෝ විඥාන. හැබැයි ඔය විස්තර කරනකොට මනෝ ධාතු අරෝම වෙනවා කියලා තියෙනවා. හැබැයි මේක කියන්නේ පොදු වශයෙන් ගත්තාන් පස්සේ මොකද කියන්නේ? මනෝ විඥාන. ඒ මනෝ විඥාන 22 මොනවද? විපාක 22ක් විපාක වෙනවා. ওই විදිහට ගත්තාන් පස්සේ නිකන් අර තේරුම් ගැනීමට නිකන් පොඩි සරලකමක් පහසුවක් තිබෙනවා. ඉතින් මේවා විපාක දෙනකොට ආකාර දෙකකට විපාක දෙනවා කියලා කිව්වා. මොකද්ද? එකක් ආකාර දෙකකට විපාක දෙනවා. ඒ ආකාර දෙකකට විපාක දෙන්නේ කොහොමද? එකක් තමයි ප්‍රතිසන්දි විපාක, අනිත් එක තමයි ප්‍රවෘත්ති විපාක. ඒ කියන්නේ අවස්ථා දෙකක්. ප්‍රතිසන්දියක් ගැට ගහලා දේවින් ප්‍රතිසන්දියක් ගැට ගහලා ප්‍රතිසන්දියක් හදලා දීම වශයෙන් විඥාන පහළ වෙනවා. ඒ විඥාන පහළ වෙන්නේ නිකන් නෙවෙයි. මොකක් නිසාද? සංඛාර නිසායි. ඒ කියන්නේ සංඛාර හදලා තිබෙනවා ඒ විඥාන ඒ විදිහට මතුවෙන්න ඉලිපෙන්න. ඒ වගේම අනිත් කාරණේ තමයි සංඛාරපත්‍ය විඥානම් කියලා කියනවා. මේ වෙලාවේදී පහළ වෙන ප්‍රවෘත්ති අවස්ථාවේදී සංඛාරපත්‍ය විඥාන. ඒ මොකද්ද? අපි දකුණ දේවල්, අහන දේවල්, ඒ වගේම ආග්‍රහණික රස වශයෙන්, ස්පර්ශ වශයෙන් එන හොඳ දේවල්, නරක දේවල් සියල්ලක්ම ප්‍රවෘත්ති විපාක. ඉතින් මේ වෙලාවෙත් අපි කර්ම විපාකයක් විඳිනවා. ඒ කියන්නේ සංඛාරපත්‍ය විඥානම් කියන කතාව මෙතෙන්ටත් යෝග්‍යයි, ගැළපෙනවා, ක්‍රියාත්මක වෙනවා හේතුවක ඵලයක් වශයෙන්. අපේ ජීවිතයේ මුල් අවස්ථාවේදී පළවෙනි අවස්ථාවේදී කියන ප්‍රතිසන්දි වෙලාවෙදිත් මොකද වෙන්නේ? සංඛාරපත්‍ය විඥානම් කියන එක ප්‍රතිසන්දි සිතට සම්බන්ධ කරලා දැනගන්නවා. මේ කාරණා ටික තේරෙනවායි කියලා මම විශ්වාස කරනවා. තේරුණානේ? ඊළඟට අද මේ පින්වතුන්ට තව කාරණයක් කියලා දෙනවා. ඒ තමයි මේ ප්‍රතිසන්දියයි, චුතියයි, ප්‍රතිසන්දියයි, මරණයයි, නැවත ඉපදීමයි කියන තැන හරියට කරකෙන්න ඕන. ගොඩාක් කරකෙන්න ඕන. ගොඩාක් හැසිරෙන්න ඕන. ගොඩාක් දැනගන්න ඕන. එහෙම දැනගත්තොත් තමයි මේක හොඳට පැහැදිලි වෙන්නේ. නැත්තම් එහෙම
විඥාන පත්‍යා නාම රූපම් විඥාන පත්‍යා නාම රූපම් විඥාන පත්‍යා නාම රූපම් නැත්නම් සංඛාර පත්‍යා විඥානම් ඕක කියව කියවම ඉන්නවා මේ සමහර අය මේ සමහර අය එහෙම කියනවා මේ සංඛාර පත්‍ය විඥාන කියලා දිනනනේ හරි සංඛාර පත්‍ය විඥානම් තියෙනවා මොකද්ද මේක දන්නේ ඒක නිසා මේ මේක හරි ගැඹුරු තැනක් සංඛාරපත්‍ය විඥානං කියන එක තේරුම් ගන්නේ නැතුව විඥානපත්‍ය නාම රූපං තේරුම් ගන්න බැ. තවත් කාරණයක් කියලා දෙන්න ඕන. තවත් කාරණයක් කියලා දෙන්න ඕන. මේක එක තැනක පටලැවෙනවා. ඒ තමයි සංඛාර හදන වෙලාවේ මෙහෙට එන්න කලින් මෙහෙට අපි මේ කියන්නේ විඥාන පහළ වෙන්න කලින් සංඛාර හදන වෙලාවේ ක්‍රියාත්මක වෙච්ච කරුණු තුනක් තියෙනවා ප්‍රධාන බලවත් කරුණු තුනක් තියෙනවා කර්ම කරන කොට ඒ තමයි අවිද්‍යාවයි තණ්හාවයි කර්මයි මේක තේරෙනවා අවිද්‍යාව තණ්හාව කර්ම කියන ධර්මතා තුන වැඩියෙන්ම දඟලලා 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 තමයි සංඛාර හැදෙන්නේ. දැන් තණ්හාව නැත්තම් කර්ම හැදෙන්නේ නැහැ. තණ්හා කර්ම කියන එක තිබුණාට තණ්හාව වැඩ කරන්නේ නැත්තම් කර්ම හැදෙන්න බෑ. ආසා කරන්න උපය තැනකට. ඊළඟට තණ්හාව තියෙනවා කර්මයේ හැදෙන්නේ නැත්තම් ඒත් වැඩක් නැහැ. තණ්හාව තියෙනවා. හැබැයි කර්ම හැදෙන්නේ නැහැ. ඒත් වැඩක් නෑ. කර්ම තිබෙනවා. කර්ම හදන්න පුළුවන් ගතිය තියෙනවා. තණ්හා කරන්නේ නැහැ. ඒත් හැදෙන්නේ නැහැ. ඒක නිසා තණ්හාව කියන එකයි කර්ම කියන එකයි දෙකම බලවත් විදිහට වැඩ කරා. අවිද්‍යාවයි තණ්හාවයි කර්මයි කියන එක බලවත් විදිහට වැඩ කරා. ඒ කොයි හරියේද කර්ම හදන වෙලාවේ මල් පුදන වෙලාවේ දාන දෙන වෙලාවේ වණින වෙලාවේ ගහන වෙලාවේ රවණ වෙලාවේ ඉතින් ඒ වගේ කරානේ ඒ හැම තැනකම කර්ම බලවත් උනේ මොකද්ද අවිද්‍යාව තණ්හාව කර්ම බලවත් උනා ඒ තුنين කර්ම හදන එක කරා ඇයි තණ්හාව හැම වෙලෙම සපෝට් කරා තණ්හාව සපෝට් කරා ඩිරෙක් අවිද්‍යාව සපෝට් කරා කර්ම හැදුවා. දැන් පේනව නේද? කර්ම හැදීමට කර්ම හදන්නේ මොකෙන්ද? චේතනාවෙන්. කර්ම සකස් කිරීමට තණ්හාව බලවත් උදව්වක් වුණා. තණ්හාව නිසා තමයි කර්ම හැදුවේ. එහෙමනේ. මට දිව්‍ය ලෝකයක පොඩි පහේ එකක් සාමාන්‍ය උසකට ලොකුම උසක් නෙවෙයි තරමක උසකට රත්තරන් වලින් හැදිච්ච මාලිගාවක් විමානයක් දෙපැත්තට ජනෙල් හයියලා තායි හැඩයට තියෙන තායිලන්තයේ තියෙන වහල ක්‍රමයට වහලිකුත් එක්ක ඒ වගේම බ්‍රීලු දාපු දොරකුත් වැටිලා මම විමානයක් දැන් මේ කැමති වෙනවා මං විමානයක් කැමති වෙනවා හැබැයි කැමති වුණාට හරියන්නේ නැහැ යන්න බෑ කර්ම නැ ඒක නිසා මම මොකද කරන්නේ තණ්හා ඒකට තණ්හා කරලා ඒකට ආසා කරලා ඊට පස්සේ ආසා කරලා දැන් කර්ම හදනවා කර්ම හදන්නේ ඒක ලැබෙන්න දැන් එතකොට ඒ මං ඊට පස්සේ අතු ගන්නවා ඊට පස්සේ කුණු අයින් කරලා දානවා ඊට පස්සේ මේ හොඳට පෑදෙනවා නම් මොකද්ද මේ වැලි වගේ පෑගිනවා නම් කොස්සෙමුත් අතු ගන්නවා. ඇයි? අර මාලිගාව මට අවශ්‍යයි. දැන් මේ ඉඳලා අර කර්ම හදනවා. අරකට ආසාවක් තිබෙනවා. දැන් මේ විදිහට කර්ම හැදුවෙන් පස්සේ ගොඩාක් කර්ම හදනවා. කර්ම හදන්නේ මොකින්ද? තණ්හාව නිසා. ඊළඟට මට තවත් ඒකේ පුටු ටිකක් අවශ්‍යයි. තවත් ඉතින් ඊට පස්සේ අර තියෙන පුටු වල ඩස්ට් එක ඕෆ් අයින් කරනවා සුද්ධ කරනවා තෙතරෙද්දකින් මේ පිරිසුදු කරනවා
ඊට පස්සේ තවත් නදි දෙවිදේවතාවන්ගෙන් වැඳුමක් ගන්නටත් ඕන ලොකු හාමුදුරුවෝ එනකොට පසඟ පිහිටවල වඳිනවා දැන් කර්ම හදනවා ඒ කර්ම හදන්නේ කුමක් නිසාද මං අරකට ලෝභයි ආසයි ඒක නිසා තණ්හාව කර්මයට රුකුල් දෙනවනේ මේ විදියට හදාගත්ත කර්ම හැබැයි සංඛාර වචනෙන් කියන්නේ කර්ම නෙවෙයි සංඛාර වචනෙන් කියන්නේ මොකද්ද චේතනාවයි සංඛාර කියලා කියන්නේ මොකද්ද කර්ම හදන්නේ මොකද්ද චේතනාව මේ නිකන් ඔපරේට් වෙනවනේ ඒක කර්ම හැදුවා දැන් පේනව නේද කර්ම හදන්නට ප්‍රධාන වශයෙන් උදව් කරපු එක්කිනා ප්‍රධාන වශයෙන් ගාඩ් කරපු එක්කිනා ගයිඩ් කරපු එක්කිනා ඕනෑ වෙච්ච එක්කිනා තමයි තණ්හාව හැබැයි අපි මේ වෙලාවේදී තණ්හාපච්චය විඥානං කියනවාද නැහැ තණ්හාපච්චය විඥානං කියන්නේ නැතුව සංඛාරපච්චය විඥානං කියලා කියනවා ඒ සංඛාරපච්චය විඥානං කියලා කියන්නේ විඥාන හැදෙන්න විශේෂයෙන්ම ළඟම හේතුව උනේ කර්ම මිසක තණ්හාවම නෙවෙයි තණ්හාව හේතුනේ මොකටද කර්ම හදන්නයි දැන් තණ්හාවෙන් හදපු කර්ම ටික තියෙනවානේ දැන් තියෙන්නේ මොකද්ද කර්ම මේ සංඛාර නිසා කර්ම කියලා කියන්නේ මොකක් හදපු සංඛාර ටික සංඛාරපත්‍ය විඥානං කියනවා උප්පත්තිය ගැන කතා කරමු මේක පැහැදිලිද මං කියආපු කතාව දැන් සංඛාරපත්‍ය විඥානං කෙනෙක් ඇත්ත වශයෙන්ම කර්මපත්‍ය විඥානං කියන එකනේ ඔබ තියෙන්නේ ඔය භාෂාවේ කතා කරොත් එහෙම කර්මපත්‍ය විඥානං ඒ කියන්නේ කුසල කර්මපත්‍ය විපාක විඥානං ඕකයි තියෙන්නේ හැබැයි කියන්නේ මොකද්ද සංඛාරපත්‍ය විඥානං දැන් පේනවනේ විඥානය කියන්නේ මොකද්ද උප්පත්ති තැන කර්ම සංඛාර කියලා කියන්නේ හේතු වෙච්ච තැන මේ කාරණේ පැහැදිලිද දැන් තව තැනක් කියනවා තව තැනක් කියනවා ඒ තමයි දැන් මේ දිව්‍ය ලෝකයට යන දිව්‍ය ලෝකයට ගිහිල්ලා දැන් එහෙ ඉන්නවා දැන් ඕපපාතික දිව්‍ය ශරීරයක් තියෙන්නේ ඒ ඕපපාතික දිව්‍ය ශරීරය ලබාගෙන ඒ දිව්‍ය ලෝකයේ ඉන්නකොට ඉතින් තවත් එනවා දිවි දේවතාවු දැන් තවත් එනවා දෙවි දේවතාවු එහෙට මගේම දිව්‍ය විමානයේ තිබෙන්නා වූ ලේන් එකේ ස්ට්‍රීට් එකේ ටිකක් එහා පැත්තේ තවත් මහා ලොකු තඩි සුදු පාට එකක් මල්ලලුත් එක්ක හට ගන්නවා මම මේ ශ්‍රී ලංකාරාමේ බෝධි අතුගාලා අතුගාලා හදාගත්තේ කාරක අරයා ගිහිල්ලා අනුරාධපුරේ අතුගාලා හදාගත්තා ඉතින් මට වඩා ටිකක් ඉස්සරයි ඒක උට මට මොකද වෙන්නේ මගේ ලේන් එකේම දිව්‍ය ලේන් එක ඒකෙම එහා පැත්තේ තව දිව්‍ය විමානයක් හැදෙනකොට මට මොකද වෙන්නේ මට අල්ලන්නේ එයක් ඉරිසියාවක් හැදෙනවා ඒකෙන් මගේ දුර්වර්ණ වෙනවා අපාට වෙනවා ඉතින් තවත් එක එක්කෙනා කතරගම එක්කෙනෙක් දානියක් දීලා එයා තව එක්කෙනෙක් එහාට කිලෝමීටර් භාගයට එහා පැත්තේ තව එකක් හදාගන්න පහළ වෙනවනේ නේද ඔය ඔය ඉන්න අය අතර සමහරු පොල්ලතු විකුණලා හරි ගිහිල්ලා පොල්ලතු වියලා හරි දඹදිව යනවා එයා එකක් හදාගන්නවා මහා ශාලාවක් වගේ දැන් මේවා බලාගෙන ගියන් පස්සේ අවසානයේදී මේ මගේ හම්බෙලා තිබෙන්නා වූ මට ලැබිලා තිබෙන්නා වූ විමානය වෙන නිකන් අර සාමාන්‍ය මේ මොකද්ද වැසිකිලි සංකීර්ණයක් වගේ පාටපත් වෙන අර වට කම්පය කරලා බැලුවම නේද එතකොට දැන් මට මොකද වෙන්නේ හිතේ අමාරුවක් අසන්තෝෂයක් අමනාපයක් ඔය වගේයක් ඇති වෙන හැබැයි ඒ වගේම තමයි දැන් මම මෙහෙම ඉඳලා අවසානයේදී ඕපපාතිකෝ ගියා හිටගමන් ස්විච් එක ඔෆ් කරාන් පස්සේ ලයිට් යනවනේ ඒ වගේම මම එතනින්ම ඕපපාතිකව නිකන් එතනින් චුත වෙලා යනවා ඕපපාතික වෙනවා කියන්නේ නැවත උපදිනවා එතනින් අතුරුදහන් වෙලා චුත වෙනවා චුත වෙලා යනවා ඉතින් එතකොට මම එතෙන්ද ගියාට මම තණ්හා කරාට එතෙන්ද මම කර්ම හැදුවට මට නොතීරුම් ගතියක් තිබුණා එතනදී මේක ස්ථීරව පර්මනන්ට් එකක් කරගන්න බෑ කියලා ඒ නොතීරුම්කම ඒ දන්නේ නැතිකම තිබුණා ඒක නිසා තමයි එක්තරා විදිහකට කාල පරිච්ඡේදයකට මම ඉදින්ද ගොනුනේ. එතකොට කර්මය හදන්නට තණ්හා කරන වෙලාවේදී අවිද්‍යාවත් ඇවිල්ලා මහ විශාල ප්‍රතිවීමක් වෙලා තියෙනවා. ඔය විදිහට තමයි ඕක වෙන්නේ. හැබැයි
ඒ දිව්‍ය ලෝකයේ ගිහිල්ලා ඔය කටයුතු කාරණා ටික ඔක්කොම සිද්ධ කරන මම නැවත ඊට පස්සේ කොහේට හරි ගිහිල්ලා පහළ තැනකට ඉතින්පත් වෙනවා. දැන් එතනදී මට තේරුම් ගන්නට බැරි වුණා එතන දුකක් තියෙනවායි කියලා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ එක තැනක දේශනා කරන දුක ඇති වෙන තැන දුකට හේතුව තණ්හාව කියලා. නේද? දුකක් ඇති වෙන තැන දුක වශයෙන් ගත්තාන් පස්සේ දුකක් හට ගන්න තැන දුකට හේතුව තමයි තණ්හාව. දැන් තණ්හා කරලානේ අර හදාගත්තේ. හැබැයි එතෙන්ට උපදින්න යන හේතුවට කියන්නේ නැහැ තණ්හා පත්‍යා විඥානං කියලා කියන්නේ නැහැ. සංඛාර පත්‍යා විඥානං කියලා කියන්නේ. කර්ම පත්‍ය කියන්නේ කුසල කර්ම පත්‍යා හරි අකුසල කර්ම පත්‍යා හරි තමයි විපාක විඥානං කියලා කියන්නේ. හැබැයි දුක්ඛ සත්‍ය දේශනා කරන වෙලාවේදී කියන්නේ නැහැ කුසල කර්ම අකුසල කර්ම පත්‍යා අකුසල විපාක විඥානං කියලා කියන්නේ නැතුව සමු මේ තණ්හා පත්‍යා තණ්හාව නිසා තමයි දුක ඇතුනේ කියලා කියන්නේ. ඒක නිසා මේක පටලවා ගන්න හොඳ නැහැ දේශනා දෙකක් කියන බව. තණ්හාව නිසා දුක ඇති වෙනවා කියලා කියන කතාව කියන්නේ චතුරාර්ය සත්‍ය ගැන කියන තැන. තේරුණානේ? විඥාන සංඛාර පත්‍යා විඥානං කියලා කියන එක කියන්නේ කොයි හරියද? පටිච්ච සමුප්පාදයේ දේශනා කරන තැන. තේරුණානේ? ඒක නිසා පටිච්ච සමුප්පාදයයි පටිච්ච සමුප්පාද දේශනා ක්‍රමයයි දේශනා විදියයි චතුරාර්ය සත්‍ය ධර්ම දේශනා කරන විදියයි කියලා කියන්නේ ධර්මතා ධර්ම දේශනා ක්‍රම දෙක. ඊළඟට ඕක ඔය වෙනස තේරුම් ගන්න කවුරු හරි ගෙනල්ලා හැපුවොත් එහෙම මේක දේශනා ක්‍රම දෙයක්. කෙටි දේශනා තමයි දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියලා දේශනා කරන්නේ හේතුඵල ධර්ම බොහොම කෙටියෙන් බොහොම අල්පයෙන් දේශනා කරන විදිය. ඒක දේශනා කරන්නේ විශේෂයෙන්ම හොඳ බුද්ධියක් හොඳ ඥානයක් හොඳ පෙර පින් ගතියක් තියෙන අයට තමයි ඕවා ඔය චතුරාර්ය සත්‍ය ධර්මයන් මුල් කරගෙන දේශනා කරන්නේ. දැන් ඒ චතුරාර්ය සත්‍ය ධර්ම විග්‍රහයට තිබෙනවා කරුණු හතරක් දුක්ඛ සමුදය නිරෝධ මාර්ග. හැබැයි හේතුඵල ධර්ම දේශනා කරන තැන පටිච්චසමුප්පාදයේ තියෙන මොකද්ද? අවිද්‍යාව, සංඛාර, විඥාන, නාම රූප, සලායතන, පස්ස, වේදනා, තණ්හා, උපාදාන, භව, ජාති, ජරාමරණ. අංගියක් තියෙනවා. 12ක් තියෙනවා. ඉතින් තුන් ගුණයකින් වැඩි නේ හතර ගුණයකින් වැඩි. මේක දේශනා කරන්නේ ටිකක් විස්තර ක්‍රමයේ ඉදිරිපත් කරලා දේශනා කරන විදිය. ඒක නිසා සංඛාර පත්‍ය විඥානං කියන තැන කියන්නේ කුසල කර්ම සම්පාදනයයි ඒකින් හටගත්ත නාම ධර්ම වශයෙන්. සමුදය වශයෙන් දුක්ඛ වශයෙන් දේශනා කරන්නේ ඒ නිසා චතුරාර්ය සත්‍ය ධර්මයන් විස්තර කරන තැන. මේ ටික පටලවා ගන්න නැතුව අපි අවබෝධ කරගත යුතුයි. තව කොටසක් කියනවා. ඒ කොටසට යන්න ඉස්සෙල්ලා පොඩි ප්‍රශ්නයක් එහෙම තියෙනවා නම් ඒක අහලා තේරුම් කරගන්න ඊළඟට ඉස්සරට යන්න. මොකක්ද තියෙනවා? චුතිය ඇති වෙලා නැවත ප්‍රතිසන්දිය හිතට කිසි කාල වේලාවක් නැහැ. ක්ෂණයක් කියලා කියන්න පුළුවන්. චිත්තක්ෂණයයි. චුතිය ඉවර වුණා ප්‍රතිසන්දිය. කිසිම තැනක මේ විස්තරයට අනුව ප්‍රතිසන්දිය වෙන්නේ නැතුව තියෙන්නේ. බොහොම ලොකු කතා තියෙනවා. මහායානීය කියනවා අනිත් එක ප්‍රතිසන්දිය දෙන්නේ නැතුව උපදින්න නැතුව මේ අන්තරාවල. ඇත්තට ඒක ජීවිතයක්. එහෙම තියෙනවා නම් ඒක ඇවිල්ලා ජීවිතයක්. උප්පත්තිය ලබාපු ඒ වගේම ප්‍රතිසන්දියක් හටගෙන තිබෙන්නා වූ එක්තරා විදියකම ජීවිත ස්වභාවයක්. මෙසක ඒක මේ දැන් එයා ඉපදිලා ඉවරයි. සමහරවිට ගන්න පුළුවන්. සමහර අයට ගන්න පුළුවන්. ඒක නිසා මේ අපි පින් කරනකොට කෙලින්ම වැඩි වේලාවක් පරක්කු වෙන්නේ නැතුව
ප්‍රතිසන්දිය කොතනාරි හොඳ තැනක හදාගන්න හැදෙන්න වැඩි කර ගන්න ඕන. දාන එහෙම දෙනකොට වැඩි පරක්කු කරන්න නැතුව ඉක්මනට බෙදලා දාන්න. තේ එකක් දෙනකොට උනත් වැඩි ඒක නිවෙනකල් අතපතක ගහින් නැතුව ඒක ඉක්මනට දීලා දාන්න. ඒක තේ එකක් හදනකොට උනත් ඉතින් ඔය සිය දාලා ඊට පස්සේ සීන් දාලා ඉතින් ඔය විනාඩි 15ක් විතර ඔය කරකවා කරකවා ඉන්න නැත්නම් ඒක ඉක්මනට හදලා දීලා දාන්න. මොකක් හරි දෙයක් ඉල්ලුවාන් පස්සේ ඉක්මනට දීලා දාන්න. එහෙම වුණයින් පස්සේ තමයි ඔය ආන්තරපවතිය පරක්කු කරනවානේ. ඒක නිසා වැඩි පරක්කු කරන්න නැතුව දීලා දාන්න. දෙන්න පරක් වුණොත් ගණ්ඩත් පරක් වෙනවා. හේතුඵල එහෙම නේද කියන්නේ. යමක් හිතලා යමක් ඒක නොසලක හැරියොත් එහෙම ඊට පස්සේ Tamanට හම්බෙන්නේ ඒ විදිහේ තමයි. ස්වාමීන් වහන්සේ දැන් උපත් ඒ විදිහ තවත් උපත් ඒ විදිහ යනකොට දැන් ඔබ වහන්සේ කියලා දුන්නනේ අතහැරලා දාලා යන දේකුත් තියෙනවා අරගෙන යන දේකුත් තියෙනවා කියලා. සාතී භික්ෂුවගේ සාතී භික්ෂුව කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එකම හිතක් නෙවෙයි. දැන් මෙතන චුතිසිතයි එකම හිතක් වුණා නම් මෙතන තියෙන චුතිසිතයි අතන ප්‍රතිසන්දිසිතයි කියන එක වෙන්න ඕනේ. අපි මේ කර්ම කරන හිතයි විපාක විඳින හිතයි දෙක එක වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ චිත්තක්ෂණයෙන් චිත්තක්ෂණයට වෙනස් වී යනවා. ඒක නිසා කිසියම්ම කිසිම තැනකදී වෙනස් නොවෙන්නා වූ හිතක් ඒකාකාරී හිතක් පවතින්නේ නැහැ කියලා. දැන් මේ ජීවිතයේ මේ ශරීරය ඈඳාගෙන මේ ශරීරය ආධාරය කරගෙන මේ ඇස් ආධාර කරගෙන අපිට රූප පේනවා. දැන් මේ රූප පේන එක අපිට දැනට තියෙන මේ කර්මයෙන් හදලා දීපු මේ ප්‍රසාද රූප නිසා, කර්මයෙන් හදලා දීපු මේ කන් නිසා, කර්මයෙන් හදලා දීපු මේ නාසයේ දිව ශරීරය නිසා තමයි අපිට දැන් ඔය ගෝචර රූප ග්‍රහණය වෙන්නේ. හැබැයි මේක කට් ඔෆ් වෙලා මේක අයින් වෙලා ගිය ගමන්ම මේකට අනුව වැඩ කරන සිත් ඔක්කොම වෙනස් වෙලා යනවා. ඊට පස්සේ දිව්‍ය ශරීරයකට ගිය ගමන් අපි රූපයේ දිව්‍ය මේ ශරීරයේ මේ ඇහැකින් රූප බලනවා වගේ නෙවෙයි දිව්‍ය ශරීරයකට රූප වෙන්නේ. දිව්‍ය ඇහැකට රූප වෙන්නේ. දිව්‍ය කනකට සද්දයක් ඇහෙන්නේ. ඊට වඩා 10000 ගානකින් වැඩි වෙච්ච සියුම් රූප පව. මේ හොඳට තේරෙනවා, ඇහෙනවා, පැහැදිලි වෙනවා. ඉතින් සාතී භික්ෂුව ගත්තේ දෘෂ්ටිය තමයි වෙනස් වෙන්නේ නැති. ඒ වගේ මේකාකාරී යම්කිසි විඥාන ශක්තියක් මේ ජීවිතෙන් අරහෙට සංක්‍රමණය කරනවා කියලා. ඒක ගත්තාන් පස්සේ ඒකට කියනවා වෙනස් වෙන්නේ නැති දෙයක් ගත්තාම සාස්වත දෘෂ්ටියට යනවා. එයා ඊට පස්සේ ආත්ම ග්‍රහණය කරගන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එහෙම වෙනස් වෙන්නේ නැති එක නම් මේක වෙනස් වෙ මේ ඉන්න කොටත් වෙනස් වෙවි වෙනස් වෙවි වෙනස් වෙවි යනවා. ඒකේ සම්තති වශයෙන් පේලියක් වශයෙන් කන්ටිනියුෂන් එකක් තියෙන බව වුණාට එකම හිතක් වෙනස් වෙන්නේ නැතු විහට යනවා නෙවෙයි. අන්න ඒකයි ඒකේ තියෙන වෙනස්කම. දැන් ඊළඟ ලින්ක් එකට යමු. මම දැන් තේරුණාද සංඛාරපත්‍ය විඥානං කියන තැන? හරිුණා? ඔව්. දැන් මේ විඥානං කියන තැන මේ කාටවත් එහෙම තේරුන්නේ නැද්ද? ඒ තේරිලා නැහැ නේ හරියට. ආ කියා. ආඥාස ජීවන සංකාර හදන අවස්ථාවේ අවිද්‍යාවයි සංධානමයි කර්මයන් ඔව් ඔව්. ඊට පස්සේ කිව්වා ඊට පස්සේ කාන්තාව කර්ම සුපපාන හරියට ඒක තණ්හාව කර්මය ඔව් ඒක සංඛාර හදෙන අවස්ථාවේදී දැන් අවිද්‍යාවයි සංහාවයි ඒක තියෙනවා. කර්මයක්. ආ මේ ඔක වෙන්නේ මෙහෙමයි. ඔය
මෙහෙම තිබුණේ. දැන් මේ මේ කර්ම හැදීමට මෙයාගෙන් එනවා බලයක්. මෙයත් උදව් කරනවා. එහෙමනේ. මේ කර්ම කියන එක මේ කර්ම කියන එක වචන තුනකින් අපි පාවිච්චි කරනවා. ඒක පටලැවෙනවා කෙනෙකුට. එකක් තමයි මේ කර්ම කියලා කියන්නේ මොකද්ද? චේතනාව. මේ චේතනාවට තමයි කර්ම කියලා කියන්නේ. කර්ම හදන්නේ මොකෙන්ද? චේතනාවෙන්. මේකේ තමයි චේතනාවේ තමයි තියෙන්නේ අභි කියන්නේ අභිසංස්කරණ ගතිය. ඒ කියන්නේ යම් කිසි දෙයක් සකස් කරන, ඔපරේට් කරන, ඩෙවලොප් කරන ගතිය තියෙන මොකේද? චේතනාවේ. ඔය සමහර වෙලාවට චේතනාවට අපි චේතනාව කියලා කියනවා. හැබැයි නැත්තම් මේක දානවා නම කර්ම කියලා. ඒ වගේම තමයි තවත් වෙලාවකට ඔක කොහොම කියන්නේ නැතුව මෙන්න මේක කියනවා. දැන් මේ සංඛාර කියන එකයි චේතනා කියන එකයි කර්ම කියන එකයි මොකක්ද? දැන් තේරෙනවා. සමහර වෙලාවට මම පාවිච්චි කරනවා මේ වචනේ, සමහර වෙලාවට මම පාවිච්චි කරනවා මේ වචනේ. හැබැයි දේශනාවේ තියෙනවා. දැන් මේ තුන මොකද්ද? දැන් කියන්න බලන්න. තණ්හා පත්‍ය සංඛාර. තණ්හා පත්‍ය චේතන. තණ්හා පත්‍ය කර්ම. හරිද? දැන් අපිට අනිත් පැත්තට කියන්න පුළුවන්. ආයි කියන්න බලන්න. සංඛාර පත්‍ය විඥාන නේද? සංඛාරපච්චය විඥානං කියනකොට මේක අපි හිතමු දැන් මට තේරෙන්නේ නැහැ ඔබ. මම මේක තව සරල කරගන්නවා. මම මේකට දාගන්නවා මෙන්න මේ කුසල හරිය නැත්තම් මෙහෙම දානවා. පුඤ්ඤාභි පුඤ්ඤාභි සංඛාරපච්චය විඥානං කියලා. එහෙම නැත්තම් මම දානවා මෙහෙම. කුසල චේතනා කුසල චේතනාපච්චය සංඛාරං කියලා. ඔව් විඥානං කියලා. කුසල චේතනාපච්චය සංඛාරං. එතකොට දැන් මේක වෙනකක් තියනවාද? ඔව්. එහෙම නැත්තම් දානවා මෙහෙම. කුසල කර්ම පත්‍ය කුසල කර්ම පත්‍ය විඥානං කියලා. එහෙම නැත්තම් ආය දන පුණ්‍ය කර්ම පත්‍ය විඥානං කියලා. එහෙම කියනවා පුණ්‍ය කර්ම කියලා. දැන් මේකේ භාෂාවේ තමයි මේකේ තියෙන වෙනස තියෙන්නේ. දැන් තේරෙනවද? සංඛාර විඥාන චේතනා සංඛාර චේතනා විඤ්ඤා මේවා මේ පටිච්ච සමුප්පාදයේ ගන්නෙ මොකද්ද? සංඛාරපච්ච. හැබැයි මේකේ තියෙන සංඛාර කියන එකේ අභ්‍යන්තරේ තියෙන ගුණය මොකද්ද? චේතනාව. මෙතෙන් යනකොට දැන් මේ මෙතන ගත්තාන් පස්සේ අපි කියනවා මේ මට තේරෙන්නේ නැහැ කියලා හිතමු. මම හිතන මේ පුඤ්ඤාභි සංඛාරපච්චය විපාක විඥාන කියලා හොදා ගන්න. එතකොට ටිකක් මේ මට තේරෙනවා ඒක. ඊළඟට තවත් විදිහකට තියෙනවා නම් මෙහෙම කියනවා. කුසල පුඤ්ඤාව සංඛාරපච්චය පටිසන්ධි විපාක විපාක කියලා දාගන්නවා. විපාක විඥාන. ඒ කියන්නේ ප්‍රතිසන්ධින්. ඒකත් තවත් දෙනවා. එහෙම නැත්නම් දාගන්නවා මේ ප්‍රවෘත්ති විපාක විඥාන. දැන් එතකොට මේක දාගත්ත ගමන් මට නිකන් මේ මොකද්ද? නෑ, පැහැදිලි වෙනවා. දැන් මේ විඥානම් කියලා කියන්නේ මොන මොකද්ද? මේකේ බලයෙන් පහළ වෙන දේ විපාකේ.
සංඛාර කියලා තියෙන තියෙන්නේ කර්මය අනිත් එක චේතනාව. අකුසල සංඛාර පුඤ්ඤා සංඛාර අපුඤ්ඤා සංඛාර ආදාම් යම් මොකක්ද මේක දානවා ඊට පස්සේ දා ගන්නවා දැන් මම තේරෙන්නේ නැහැ මම දා ගන්නවා අපුඤ්ඤා විද්දා ගන්න අපුඤ්ඤා සංඛාර පත්‍ය මේ අකුසල විපාක විඥාන ඒ දැන් සිද්ධා නාමයක් තියෙනවනේ ඔව් කොයි දෙකද ඒකට අහුවෙන්නේ මේ එම්පෝ සහේතුක අකුසල විපාක නැහෙනි අහේතුක අකුසල මරණ ඒ මෙහෙමයි කොහොමද ඒක සිද්ධ වෙන්නේ මහත්ය පොඩි කොඩ කැලටියක් ගන්න පුළුවන් ඉරන් අරිරා දැන් මහත්තයා අහපු ප්‍රශ්නේ මොකද්ද? දැන් මම ඒක පැහැදිලි කර ගැනීම කැමතියි. හරි. අපුඤ්ඤාමි සංඛාර වලින් ප්‍රතිසන්දි විඥාන ලැබෙන සිත් මොනවාද කියන එක. ප්‍රතිසන්දි විඥාන ලැබෙන සිත්. ලැබෙන අපුඤ්ඤා සංඛාර සිත් සල්පය හිටගෙන අපි දන්න අපුඤ්ඤා සංඛාර වල තියෙන කොටල් සිත් රට. ඔව්. ඔව්. ඒ වගේම අතන අකුසල් සිත් අත ගැනින්නේ දුල්හගෙන ඉන්නේ නැහැ. අකුසල් විපාක සිත් කින ගැනින්නේ නැහැ. ඔව් ඔව්. මම තේරෙනවා. මට ඒක තේරෙනවා. ඒක මම කියලා දෙනා ඒක මෙහෙමයි. මේක මකන්නද? මේක මැකුවොත් එහෙම කමක් නැද්ද? මේක මකලත් දෙය නේද? ඒක අපිට තේරෙන්නේ සම්පූර්ණ සිද්දක තමයි කියන්නේ ඒක තමයි නිකන් පැහැදිලි කර පුළුවන් නෑ. මෙහෙමයි තියෙනවා. සිද්දකයි එතකොට බලපාන අපිට තේරෙන්නේ විදියට මේ අපතල තින්පත් සම්පිය. මම මේක මකල දාන්නම. ඕනුන තාය ලියාගමු. මහත්තයා කොළ කැලටියක් ගත්තද? මේන මේකේ මේක මහත්තයා ඉරන් පුළුවන් කී දෙනෙක් ඉන්නවා පෑන පෑන යන දාන කඩන කඩන මෙන්න මෙහෙම 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 දෙකට නම කඩන දේශනා ක්‍රම දෙකක් තිබෙනවා. ධර්මය සමාජගත කරන දේශනා ක්‍රම දෙකක් තිබෙනවා. මේ දේශනා ක්‍රම දෙක තමයි සම්මුතියේ පිහිටා සම්මුති වචනෙන් කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් එදිනදා කතා කරන ව්‍යවහාර කරන වචනෙන් දේශනා කරනවා. අනිත් කරන්නේ තමයි සම්මුතියෙන් කතා කරන ඒ අභීතම වැරදි කියන දේවල් බනිනවා ගානවා දොස් කියනවා
ඒ වගේ සම්මුතියනේ සම්මුති වචනේ සම්මුතියෙන් ඉදිරිපත් කරන්නා වූ ඒ මේ දේවල් ඇතුළතින් ක්‍රියාත්මක වෙනකොට ඒක හිතේ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා තව විදිහකට කියලා දෙනවා මේ කාරණේ තේරෙනවද මේකට කියනවා දැන් අපි බෙහෙත් කරනකොට ලෙඩක් තියෙනවනේ ඒ ලෙඩේ හඳුන්වන ක්‍රම දෙකක් තිබෙනවා දැන් අපිට බඩේ දැවිල්ලක් තියෙනවා ඒකට කියනවා මේ බඩ දනවා කියලා බඩේ දැවිල්ල ඔන්න ලෙඩක් වදන් සමහර ඒවා තිනවා බඩේ දැවිල්ලට හොඳයි කියලා කියන ඒ සම්මුති වචනයක් බඩේ දැවිල්ල කියන එක තේරෙනවා හැබැයි ඔයක සමහර බඩේ දැවිල්ල කියන එක සමහර තැන්වලදී ඕක කියලා දෙන්නේ වෙනස් ක්‍රමයකට ඒකට කියනවා මොකද්ද ඇසිඩ් එහෙම නැත්නම් ගෑස්ට්‍රයිටිස් කියලා ඒ කියන්නේ ඒක විස්තර කරන්නේ ඇසිඩ් එකේ ස්වභාවය අරගෙන කියනවා එහෙමනේ දැන් අපි වතුර පිපාසය කියලා කියනවා වතුර පිපාසය තවත් විදිහකට අපි අර්ථ ගන්නවා වතුර පිපාසය කියලා කියනවා පිපාසය මොකද්ද අනිත් වතුර පිපාසය කියන එක කියන්නේ dehydrated කියලා කියන්නේ නේද dehydrated කියලා කියනවනේ ඒ වගේ අර්ථ ගන්න දැන් සමාජීයට යමක් කියනකොට සම්මුති වචනෙන් කියනවා සහ මේ ඇතුළත ක්‍රියාත්මක වෙන හිතේ වශයෙන් කියනවා දැන් ඔය ඔතෙන් දුන්නේ අකුසල් කරන අකුසල් ටිකක් ඔය දුන්නේ මිනිස්සු කරන අකුසල් ටිකක් තමයි ඔය ලියලා දුන්නේ සමාජී එක එක කෙනාට ඒ අකුසල් හම්බ වෙලා ඇති එක එක කෙනාට ඒ සිත් හම්බ වෙලා ඇති තේරුණාද දැන් මේ කියන්න යන්නේ අර මෙච්චර වෙලා මම පටිච්චසමුප්පාදී ඊස් කිව්වනේ සමහර තැන්වලදී ඔක යන්නේ නැහැ ඇයි යන්නේ නැත්තේ යන්නේ නැත්තේ එකක් සම්මුතියේ පටලව ගන්නවා අනිත් එක හිතේ පටලව ගන්නවා දැන් මේ ප්‍රශ්නයක් මම අහපු හින්දා අර කියවල දුන්නේ මේක ලියාගන්නේ මෙහෙමයි කියලා තවත් ඒකේ ක්ලියරන්ස් එකක් අවශ්‍ය වෙච්ච බවත් පේනවා. ඉතින් මම ඒකේ ක්ලැරිෆිකේෂන් එක දෙන්නේ දැන් මේ පොඩි දොවක් කරේ. ඒක නිසා දැන් කියන්න ලැබිච්ච හැබැයි ඔක ගන්න ඕඩර් එකටයි. ඔය කියලා දුන්නට ඔක ගන්න ඕඩර් එකටයි. ඕඩරේ මම දානවා මේ. අපි බලමු කොයි පැත්තෙන්ද යන්නේ. කියන්න බලන්න. දේශමූලසිත අන්න දේශමූලසිත කියලා ඒක කුසල්ද අකුසල්ද අකුසල් අනිත් ඒ මොහමූල කුසල්ද අකුසල්ද හරි තව ලෝභසිත කියලා ලෝභමූල 6 වෙනි සිත කියන්න බලන්න මොකද්ද ලෝභමූල 8 වෙනි සිත ඒ කියන්නේ සිත් වශයෙන් ගත්තාම පස්සේ තියෙනවා ලෝභ මූල 1 ලෝභ මූල සිත 2 ලෝභ මූල 3 4 ලෝභ මූල 5 6 7 ඊට පස්සේ තව කියන්න බලන්න මොහ මූල දෙවෙනි සිත තව දේශ මූල පළවෙනි සිත දේශ මූල දෙවෙනි සිත දේශ මූල දෙවෙනි සිත ලෝභ මූල 7 වෙනි සිත මේ කටුළු ගන්න අහගන්න ආ කියන්න බලන්න දේශමූල සිත 1. ආ දේශමූල පළවෙනි සිත. තව සොරකම් කිරීම අන්න අහු වෙලා තියෙනවා. හැටියට තමයි හම් වෙලා තියෙන. කොහොම ඊළඟ කියන්න කියන්න කියන්න. මොහමූල සිත 1. ඈ? මොහ. ආන් බොරු කීම හරි ගිහිල්ලා. මේ මොහමූල සිත 1. මොහමූල සිත 1. මොහමූල සිත 2. ආ තව සතුම් මැරීම ආන් හරි පැති ගිහිල්ලා. සතුම් මැරීම. වරදව හැසිරීම හරේ දී. ආ තව කියන්න. මොකක්ද හමු? ලෝභසාගත පළවෙනි අකුල සිත් වල සිත. දේශමූල සිත් 1. මොකක්ද ඒ? කසිකුදීම කියලා කියන්නේ මොකද්ද? මත්පැන්. දැන් තේරෙනවා නේද?
මේක මේ යන්නේ සමාජයේ පාවිච්චි කරන ව්‍යවහාරික වචනයයි සහ මේ ආධ්‍යාත්මී විස්තර කරන චිත්තජෛසික වචන ඔය ඔක්කොම අකුසල්නේ තේරෙනවනේ හරි දැන් මම ඔක මේ හොතට බලා ගන්න ආ ලෝභ මූල පළවෙනි හිත කියන්නේ කව කාටද හම්බුනේ 1යි 2යි එතරම් හම්බුනේ ආ 2 දෙන්නයි ලෝභ මූල පළවෙනි හිත කොහොමද ලෝභ මූල පළවෙනි සිත තියෙන්නේ සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුත්ත අසංඛාර එහෙමනේ හොඳට තේරුම් ගන්නට මේක කර්ම හිතක්ද විපාක හිතක්ද මේක කර්ම හිතක්ද විපාක හිතක්ද කර්ම හිතක් මේක කර්ම හිතක් යම්කිසි කෙනෙක් තව හම් යම්කිසි කෙනෙක් මොකක් හරි දෙයක් ලෝභ සහගතව සිද්ධ කරනවා නම් මෙන්න මේ සිතින් කරනවා හොරකම් කරපු එක්කිනා මොකද්ද සොරකම කොහෙට හම්බුනේ අන්න හරි දැන් මේකෙන් එකක් තමයි සොරකම් කිරීම කරන්න ඕන සොරකම් කර කියන්නේ ලෝභ මූලයි නේද සොරකම් කරන්නේ ලෝභ මූල සිතකින්නේ අනිත් එක තමයි සොරකම් කරන වෙලාවට අපි ලෝකෙන් කියනවා සොරකම් කරනවා කියලා ඇතුළත සිද්ධ වෙන්නේ මොකද්ද මෙන්න මේ සෝමනස සහගත දිට්ඨිගත සම්පයුත්ත අසංකාරික සිත ක්‍රියාත්මක වෙනවා දැන් දෙහිකට නේද ඔක වැඩ කරන්නේ දැන් කර්මයක් හැදුවා මේක අකුසලයිනේ දැන් මේකේ අකුසල කර්මයකින් දැන් ඔන්න කර්මය හැදුවා මේ කර්මය හදන්න උදව් වෙච්ච කට්ටිය දන්නවනේ අවිද්‍යාව තණ්හාව කර්ම චේතනාව කියනවා සංඛාර කියනවා නේද දැන් මේක දැන් ඔන්න කර්මය හැදිලා ඉවරයි දැන් මෙයාගේ කර්මය දැන් හැදිලා ඉවරයි. දැන් ඔන්න එකක්. දැන් හැදිලා තියෙන්නේ මොකද්ද? කර්මද සංඛාරද චේතනාවද හැදිලා තියෙන්නේ? ඔය තුනම හැදිලා තියෙනවා. ඔය තුනම. ඒ කියන්නේ සංඛාරත් හැදිලා තියෙනවා. චේතනාව කර්ම වෙලා ඉදිරිපත් වෙලා තියෙනවා. නේද? දැන් ඔන්න දැන් මෙතන තියෙන්නේ මොකද්ද? අපි කියමු සංඛාර කියලා. සංඛාර ඇදුණා මේක කුසල සංඛාරද අකුසල සංඛාරද ඔව් අකුසල කියලා කියමු අකුසල හිතක්නේ පහළ වුණේ අපි මේක අකුසල කියන්නේ නැතුව මේ තව එකක් තියෙනවා ඔකට මොකද්ද අපුඤ්ඤාව සංඛාර කියලා කියනවා නේද අපි මේක තියමු මෙතන මෙහෙම අපුඤ්ඤාභි සංඛාර තවත් අපි එකක් හයි කරගන්න මොකද්ද අකුසල සිත අකුසල සිත දැන් මේක කර්මයක් නේද සංස්කාරයක් නේද දැන් හැදුවා තව කීයක් තියෙනවද සිත් අකුසල අකුසල ලොකුම කීයද? 12. තව ඉතිරි වෙලා තියෙනවා කීයද? 11. දැන් මේකෙන් අපි හිතමු මෙහෙම. දැන් අකුසල් ටිකක් හැදුනා. ඊට පස්සේ ආ දෙවෙනි හිත කොයි? ආ කියන්න. දෙවෙනි හිත මොකද්ද? සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුත්ත සසංකාරික හිත මේක දාමු 1 2 සසංකාරික දැන් මෙයා මොකද කරේ
හොරගම් කරා. මේ අනිත් එක්කිනා දැන් දෙවෙනි හිතින් අකුසලයක් කරා. දැන් මෙයාට පහළ වුණේ මොකද්ද? ඒත් අපුඤ්ඤාග සංඛාර අකුසලසිතක් කරා. දැන් මේ අය අකුසල් කරලා ඉන්නවා. දැන් මෙහෙන් දැන් මේකේ තියෙනවා හයිය ගති දෙකක්. මොකද්ද? හයිය ගති දෙකක් තමයි මේකේ තියෙනවා ප්‍රවෘත්ති සංදියක් දෙන්න පුළුවන් හයියක් තිබෙනවා ප්‍රවෘත්තිය දෙන්න පුළුවන් හයියක් තියෙනවා. මේ අකුසල සිතේ ප්‍රතිසන්දියක් ඇති කරන්න පුළුවන් ගතියක් තියෙනවා. ඊළඟට ප්‍රවෘත්තියක් හදලා දෙන්න පුළුවන් ගතියක් තියෙනවා. ප්‍රවෘත්ති කියලා කියන්නේ එපදුනාට පස්සේ කොහේ හරි තැනක ගැටල දෙන්න පුළුවන් ගතියකුත් තියෙනවා. මේ දෙකම මේ හිත ඇතුලේ තියෙනවා. අකුසලයක් කරනකොට අපි හිතාගෙන ඉන්නවා ප්‍රතිසන්දිය මිස් වුණාන් පස්සේ ඒක ඕකේ කියලා. ඒ වුණාට හරියන්නේ නැහැ. ප්‍රතිසන්දිය නැති වුණාට වෙන එකකින් ප්‍රතිසන්දිය ඇති වෙච්ච එක්කෙනාට මේගොල්ලෝ කවර් කරගෙන ඉන්නවා ප්‍රවෘත්ති වෙදෙන්න. දැන් තවත් කියන්න බලන්න මේ කාටද හම්බුනේ? ආ මේක ඉස්සලා කියලෙමුද? දැන් මේ කෙනෙක් මැරෙනවා. මැරෙනකොට මැරෙන අවස්ථාවේදී ආ චුතිසිත පහළ වුණාට පස්සේ මෙයා දැන් මෙහි තමයි හොරකම් කරේ. මේ පැත්තේ තමයි හොරකම සිද්ධ වෙන්නේ. දැන් මෙයා මෙතනින් චුත වෙලා අනිත් පැත්තට යනවා. මෙතනට යනකොට මේ හරිය තමයි දැන් අවුරුදු 50කට මෙහා 50කට කලින් මේක කරන්නේ. මේ අකුසල සිද්ධියක පහල කරන්නේ අවුරුදු 50කට කලින්. අවුරුදු 50කට පස්සේ තමයි මේ ඇති වෙන්නේ චුතිය. මෙයා චුතියට යනකොට මේ සංඛාරවල තියෙනවා ගතියක් මෙයා අවුරුදු 50ක් පරණුනාට මෙයාට මෙතෙන්ට යනකොටම මෙයා ඉස්සරහට ඇවිල්ලා මේකේ බලයෙන් මෙන්න මේ හාදයා මෙතනින් අයින් වෙලා යනකොට මේ කරපු වැඩ හරියෙන්ද මේගොල්ලෝ බලාගෙන ඉන්නව මොකද්ද දෙන්න මෙයාට හොඳ තැනක ප්‍රතිසන්දිය. ඒ ප්‍රතිසන්දිය දෙන්නේ මෙහෙමයි. අහේතුක සිත්වල තිබෙනවා දැන් මේක තමයි සංඛාර. සංඛාරපච්චය විඥානං කියලා කියනකොට මෙන්න මෙතන තියෙනවා ප්‍රතිසන්දි විඥාණය. අකුසල විපාක සන්තිර්ණ සිත බලන්න ඔය කොළයේ තියෙනවද කියන්නේ සන්තිර්ණ අකුසල විපාක සන්තිර්ණ සිත පටිසන්ධි සිත හමුණා. ඔහොම හිතක් තියෙනවද කොළේක? අහේතුක වෙල බලන්න. අහේතුක 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 නෑ ඔව් මෙහෙමයි පොඩකින් අහේතුක අකුසල විපාක අහේතුක අකුසල විපාක සම්තිර්ණ සිත කියලා එකක් තියෙනවද? උපේක්ෂා භගත සම්තිර්ණ. හරි. ඒකක් තියෙමු නැත්නම් එහෙම සන්තිර්ණ සිත හමුණා. දැන් මෙයා උපදිනවා කොහෙද? මේ නරකාදී.
මෙයා ඉස්සලා හිටියේ මනුස්ස ලෝකේ. මෙතෙන්ට යනකොට මට මොකද උනේ? ඉදිරිපත් වුණා මේකෙන් හිතක්. මේකේ බලෙන් ඇති වුණ අප අහේතුක අකුසල විපාක උපේක්ෂා සහගත සම්තීර්ණ සිත කියලා එකක් හම් වුණා. ආන්න ඒ හිත තමයි මෙතන ප්‍රතිසන්දි කියලා කියන්නේ. ප්‍රතිසන්දි සිත. මේ මේකෙන් මේ අකුසල සිත් වලින් පුළුවන් මෙන්න මේකකින් මේකක් හදන්න. මේක තේරෙනවද? එතකොට දැන් මෙතන තියෙන මොකද්ද? සංඛාරපච්චය විඥාන. බලන්න. සංඛාරපච්චය සංඛාර කොහෙද තියෙන්නේ? මේ පැත්තේ තියෙන සංඛාරපච්චය අකුසල. අකුසල සංඛාරපච්චය අ හේතුක අකුසල විපාක උපේක්ෂා සහගත පටිසන්ධි විඥාන. ඔය නරකාදී කියන තැන. තේරුණාද මේ? ඊට පස්සේ මොකද වෙන්නේ? මෙයා උපදිනවා. මෙයා ගිහිල්ලා උපදිනවා. මෙයා ඉපදුනා නරකේ. ඊට පස්සේ මෙයා ගිහිල්ලා උපදිනවා කොහෙද? තිරිසන් ලෝකේ. තිරිසන් ලෝකේ. මෙයා තිරිසන් ලෝකේ උපදිනකොට මෙයා ගියා. එහේ මෙයා ටිකක් සාමාන්‍යයෙන් පොඩ්ඩක් ලෝ වගේ වෙලා තමයි මෙයා සත්තු මරලා ගියා. එක්කෙනෙක් හොරගම් කරලා ගියා කියන අපි හිතමු මෙහෙම. දැන් මෙයා ටිකක් අඩු මට්ටමකින් ගෙහින්දා දැන් මෙයා යන කොහෙද? තිරිසන් ලෝකේ. මෙයාට ඇති වෙනවා මොකද්ද? අ හේතුක අකුසල විපාක උපේක්ෂා සහගත සන්තිරණ සිත. මේක තමයි පටිසන්ධි. සන්ධි සිත. මේක හොඳට අහගන්න. මේ පව්කම් කරපු ටිකටයි විතරයි කියන්නේ. අකුසල සංඛාරපච්චය විපාක විඥානම්. මේ විපාක විඥානේ මොකද්ද? අකුසල විපාක උපේක්ෂාසහගත සම්තීර්ණ සිත තමයි විපාක දෙන්නේ. එහෙමකක් තියෙනව නේද ඔත? කී දෙනෙකුට තියෙනවද කොල්ල? මේ පොඩ්ඩක් මේ අකුසල විපාක තියෙනවා කීයක්ද? හතක්. අ හේතුක අකුසල විපාක කීයක් තියෙනවද? හතක්. ඒ හත කියලා දෙන්න පොඩ්ඩක්. එක්කිනේ කියන්නේ. ඔක්කොම කියන්නේ කිව්වොත් එහෙම මේ කවුද කියන්නේ? උපේක්ෂාසහගත චක්කු විඥාන. උපේක්ෂාසහගත සූත්‍ර විඥානය. කියන්න බලන්න මහත්තයා. හොඳට අහගන්න. උපේක්ෂාසහගත සම්පටිච්ඡණය. දැන් ඔතන කීයක් තියෙනවා සිත්? ඕවා ඔක්කොම අකුසල අ හේතුක අකුසල විපාක. ඕවා අකුසල් කරයන් පස්සේ ඒ අකුසල් පව් වලින් විපාක හැටියට තමයි හම්බ වෙන්නේ. ඒ හතෙන් අවසානික මොකක්ද? අන්න සම්තීර්ණ සිත. ආන්නේ හත්වෙනි සිතෙන් තමයි අපේ මේ අකුසල් තැන් වලට, පෙරේත ලෝකයට, අරකාදියට, ওই තැන් වලට ගැට ගහලා දෙන්නේ මොන සිතෙන්ද? ඔන්න ඔය උපේක්ෂාසහගත සම්තීර්ණ අකුසල ඕකෙන් තමයි ප්‍රතිසන්දි හැදෙන්නේ. ඕක තමයි ප්‍රතිසන්දි සිත. ඔය සිත හැදින්නේ නැහැ මේ පැත්තේ මේවා තිබුණේ නැත්තම්. මේ අකුසල් සිත්වල හැම එකේම තියෙනවා ඔය හිතක් හදන ගතිය. සම්තීර්ණයක් හදන ගතිය. අපි හිතමු මෙහෙම වටේ කැරකුණා. වටේ කරකන යනකොට අපිට හම්බ වෙනවා හොඳ ලස්සන පර්ස් එකක්. වන්දනා කරන්න ආපු එක්කෙනෙක්ගේ පර්ස් එකක්.
වැටිලා තියෙනවා. වටපිටාව බැලුවා. කවුරුවත් නැහැ. හොඳට දන්නවා CCTV එක වැඩ කරනවායි කියලා. ඒක තිබුණාට කමක් නැහැ. මම මෙහෙම හිට පාත් වෙනවා. කොහොමද පාත් වෙන්නේ? කොහොමද පාත් වෙන්නේ? පාත් වෙන්නේ කකුල ගහනද? ඊට පස්සේ කකුල මෙහෙම කහන්න ඕනේ. කහලා කහලා ඊට පස්සේ මෙහෙම ගසා දාලා ඒකම අරගෙන ගන්න ඕනේ. එහෙම නෙමෙයිද කරන්නේ? එහෙම කරනකොට මොන හිතද පහළ වෙන්නේ? සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුත්ත අසංඛාරික අකුසල විපාක සිත පහළ වෙනවා. ලෝභ සහගතයි. ඒ වෙලාවෙම සංඛාරයක් හැදෙනවා. අහේතුක අකුසල විපාක උපේක්ෂා සහගත සම්තිරණයක් හදන්න පුළුවන් හතියක් අර කකුල කහගෙන යනකොටම හැදෙනවා. තේරෙනවද? මේක තමයි කර්ම විඥාණය, අරක තමයි විපාක විඥාණය. දැන් මේ අපි යම්කිසි විදියකින් යමක් ගන්නවායි කියලා කියන්නේ සෝමනස්ස සහගත සිතකින් හොරගමක් එහෙම කරනවායි කියලා කියන්නේම මොකක් කරනවද? අර වගේ සම්තිරණ සිතක් හැදෙන්න වැඩේ දැන් මේ දාගත්ත කියන එක. මේක තේරෙනවා. දැන් ඔන්න කෙනෙක් ඉපදුනා. අපි ඔන්න නරක ආදී ඉපදුනා. අපි හිතමු තිරිසන් ලෝකේ. තිරිසන් ලෝකේ ඉපදුනා. තිරිසන් ලෝකේ ඉපදුනාට පස්සේ අපි හිතමු කවුරු වෙලාද උපදින්නේ? අපි හිතමු බල්ලෙක් කියලා උපදිනවා කියලා. ඉතින් දැන් ඔන්න සුනකෙක් වෙලා දුගතිය ඉපදුනා. ඒ බල්ලා උපදිනකොට බල්ලගේ ප්‍රතිසන්දි විඥානය මොකක්ද? ඈ? උපේක්ෂා සහගත අහේතුක අකුසල විපාක උපේක්ෂා සහගත සම්තිරණ සිත. එයා බල්ල ඔය බල්ල ඔක්කොම ඉපදලා ඉන්නේ ඒ හිතෙන්. හරකුත් ඒ හිතෙන්. ඔය නරි හිවල්ලු අල්ලි කොටි ඔය ඔක්කොම ඉපදලා ඉන්නේ මොකෙන්ද? මේ හිතෙන්. ඒ හිත හදන්න පුළුවන් හයිය තියෙන මොකේද? අර අකුසල අකුසල් සිත්වල තියෙන. දැන් තමයි ඔක තේරෙන්නේ. දැන් එතකොට සංඛාර හේතුක කියලා කියන්නේ නේද? හේතුක විපාක සිත්. ඒකනේ. මාත්‍ය සංඛාර සහේතුකයි. මේව අහේතුකයි. ඒක තමයි ඒකේ තියෙන්නේ. ඕක මම කියලා දුන්නා. ඕක කියලා දුන්නා. අපි ඒක ආයෙ කියමු. එකට ගියත් මේක ආයෙ මේ ඩිවීට් වෙනවා. ඔබ තමයි කිව්වේ මේ ඉපදලා ඉන්න පුළුවන් ඉපදින එක දැනගන්න මම. දැන් තේරෙනව නේද මේක වෙච්ච තාලේ? දැන් ඔය බලල්ලු ඉපදින්නේ මොන හිතෙන්ද? ඒත් ඒකින්මයි. අ හේතුක අකුසල විපාක සම්තිරණ හිතෙන් තමයි ඔයගොල්ලෝ ඔය උතෙන්ට ඉන්නේ. තව සිත් කීයක් තියෙනවද? හයක් තියෙනවා නේ. ආ කියන්න බලන්න මේ හයම විතරක් මහත්ය. අපි ගියමු මේ අර මහත්තයට කියන්නේ කියලා. ඔව් මහත්තයා. උපේක්ෂා සහගත චක්කු විඥානේ, උපේක්ෂා සහගත සෝත විඥානේ, උපේක්ෂා සහගත ගාන විඥානේ, උපේක්ෂා සහගත ජීව විඥානේ, දුක්ඛ සහගත කාය විඥානේ, උපේක්ෂා සහගත සම්පටිච්චේ. දැන් අපි හදනවා බල්ලෙක් වෙලා ඉපදුනාට පස්සේ එකකින් ඔය හතරෙන් එකයිනේ, හතෙන් එකයිනේ තියෙන්නේ. අනිත් ඒවා කමන්නේ කියලා. දැන් මේ දුන්නේ මොනවද? ප්‍රතිසන්දි විපාකයක්. හැබැයි ප්‍රතිසන්දි විපාකේ දිලා කොහේ හරි බල්ලෙක් වෙලා ශරීරයක් බල්ලු ශරීරයක් ඇතුව ඉපදුනාට පස්සේ මොකද වෙන්නේ? මෙයාගේ කර්ම එනවා. කර්ම එනවා. මනුස්සෙක් කෙනව පොල්ල කල්ලගෙන පොල් බෑයේ කෑවයි කියලා ගහන් දෙනවා. එයාට මේ සතුටක් ඇති වෙනවද? බල්ලට අර මහා දඩ පොල්ලක් අරගෙන ආයුධයක් අරගෙන ඉන්නකොට සන්තෝෂයක් ඇති වෙනවා. අන්න ඒක තමයි අකුසල විපාක චක්කු විඥාන. තේරුණාද? අහේතු අකුසල විපාක කියන්නේ දෙක. ඊට පස්සේ චක්කු විඥානේ පහළ වුණා. ඊට පස්සේ බයිනවා. දැන් මේ බල්ලට තීරෙනවා
කොහොමද බලන්න බල්ලට බයින් සාමාන්‍ය මිනිස්සු හොර බල්ලා කියන්නේ ඊට පස්සේ මේ මේ ගෙදර තිබිච්ච එක කාපු ඊට පස්සේ මොන මොනාරි ටිකක් ওই බලු වචන කොහොම කියලා බයිනවා හරි ස්වීට් කියලා ඉන්නවද අනිත් එක සැර දානවා සැර කරනවනේ අර සැර කරනවා ඒ සද්ද මොක මොන සද්දද අකුසල විපාක සෝත විඥාන ඒවා ඒ අකුසල විපාක සෝත විඥානේ ඉන්නේ මොකක් නේද මෙන්න මේවා හින්දා මේකේ තියෙනවා ප්‍රතිසන්දි එකක් හදන්නත් පුළුවන් අනිත් හය හදලා දෙන්නත් පුළුවන් දැන් ප්‍රතිසන්දි හදලා තිබු ප්‍රතිසන්දි විපාකයයි අනිත් ඒවා ඉපදුනාට පස්සේ එන ඒවාට මොකද කියන්නේ ප්‍රවෘත්ති විපාක තේරෙනවනේ හරි දැන් ඊට පස්සේ මොකද කරන්නේ දැන් බල්ලෙක් ඇවිල්ලා ඉන්නවා ගේ අසර රිංගුව බයි එළියට එන්නේ නැහැ දැන් බල්ලා ගන්න මොකද කරන්නේ කියන්න බලන්න මම කරලා නැහැ නා හිතලා කියන්නේ දුම් කබලක් ගන්නවා දුම් කබලක් අරගෙන මොකද කරන්නේ මිරිස් කුඩු දානවා මොකද වෙන්නේ අරයා කෑගෙන ඉන්නවා ඒ මිරිස් සුවඳ හොඳ එකක්ද නැත්තම් මොනාරි ගෑස් ජාතියක් දානවා හොඳ එකක්ද ආන්න එක තමයි අකුසල විපාක ගහන විඤ්ඤාණ ප්‍රතිසන්දිද ප්‍රවෘතිද ප්‍රවෘති ඊළඟ එකක් එනවා මොකක් හරි දෙනවා මේ නීරස කෑමක් දැන් අපි එන හොඳට කේක් එකකට දාලා දෙනවා තිත්ත ජාතියක් එයා කනවා කනකොට මොනවද දැනෙන්නේ තිත්තක් දැනෙන්නේ ඒක මොකද්ද ජීවහා විඤ්ඤාණ අකුසල විපාක අ හේතුක අකුසල විපාක ජීවහා විඤ්ඤාණ ප්‍රතිසන්දිසිතක්ද ප්‍රවෘත්ති විපාකයක් ප්‍රවෘත්ති විපාකයක් ඇයි ප්‍රවෘත්ති විපාකේ උනේ සංඛාරපත්‍ය විඤ්ඤාණ කියන එකයි තේරෙනවද දැන් ඔන්න කොහොම කොහොම හරි දුම් ගහලා කේක් දාලා කොහොම හරි අල්ලගත්තා ගන්නවා හොඳ පොල්ලක් ඊට පස්සේ හොඳට ගහනවා ගැහුවන් පස්සේ හරි ස්වීට් මේ පැත්තට ගහන්න කියලා එහෙම ඉන්නවද එහෙම කාය විඥාණය මොකද්ද මහත්තයා කාය විඥාණය තියෙන්නේ බලන්න දුක්ඛ සහගත කාය විඥාණය දුක්ඛ සහගත කාය විඥාණය ප්‍රවෘත්තිද ප්‍රතිසංගිද ප්‍රවෘත්ති විපාකය දැන් පේනවනේ සංඛාරපච්චය විඥාණං කියන එක දේනවා ඊට පස්සේ ඒ එකම තියෙනවා සම්පටිච්චන සිතත් ඇවිල්ලා මානෝක විපාක විඥානය දැන් බලන්න දැන් මෙහෙම කියන්නේ ලෝභ සහගත මෙහෙමයි දැන් මේවට කියන්නේ මොකද්ද එකක් කියනවා සිත් වශයෙන් කියනවා අකුසල සිත් කියලා නැත්නම් කියනවා අපුඤ්ඤාපි සංඛාරණි මෙහෙම කියන්න බලන්න අපිට තේරෙන විදිහට අපුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාවි සංඛාර පත්‍ය ඒ විඤ්ඤාණ නිකන් කියලා හරියන්නේ නැහැ එකක් තමයි පටිසන්ධි විඤ්ඤාණ ඔන්න ඒක පටිසන්ධි විඤ්ඤාණ කියලා කිව්වන් පස්සේ මොකද්ද ගන්නෙ අපුඤ්ඤාවි සංඛාරපච්චය පටිසන්ධි විඥානං කියලා කිව්වම පස්සේ මොකද්ද ගන්නෙ? අ හේතුක අකුසල විපාක සම්තිරණ සිතයි. සම්තිරණ කියලා දා. ඊට පස්සේ දෙක මොකද්ද? පටිසන්ධි විඥානේ වේ. ප්‍රවෘත්ති ප්‍රවෘත්ති විපාක මෙතන දා විපාක ප්‍රතිසන්දි විපාක විඥාන කියලා ප්‍රවෘත්ති විපාක විඥානම් හරිද මම කියනවා හරිද එතකොට මොකද්ද ප්‍රවෘත්ති විපාක විඥාන චක්කු ප්‍රවෘත්ති විපාක චක්කු විඥාන කියලා දාමු එතකොට තමයි ඒක හරියන්නේ තුන
කියන බලන්න ප්‍රවෘත්ති විපාක සෝත විඥාන ඊට පස්සේ ප්‍රවෘත්ති විපාක ගහන විඥාන ඊළඟ එක නිකම් ජීව විඥාන නෙමෙයි මොන විපාකද ප්‍රවෘත්ති විපාක ප්‍රවෘත්ති විපාක ජීව විඥාන ඊළඟට 6 ඔව් ප්‍රවෘත්ති විපාක දුක්ඛ සාගත කාය විඥාන අනිත් එක තමයි 7 ප්‍රවෘත්ති විපාක සම්පටිච්ඡන සිත දැන් බලන්න මේක අයින් කරන්න බලන්න සංඛාරපත්‍ය විඥානං කියලා තියෙන දැන පේනව නේද සංඛාරපත්‍ය විඥානං ප්‍රතිසන්දි තියෙනවා ප්‍රවෘත්ති තියෙනවා ඔන්න ඔය විදිහට තමයි සංඛාරපත්‍ය විඥානං තේරුම් ගන්න ඊළඟට දෙවෙනි හිත් කියන්න බලන්න දෙවෙනි සිත ඊළඟට හම්බුණා නේද කට්ටියට හොරකම් කිරීම හම්බුණා නේද ඒක දුන්නා නේ ඊට පස්සේ දෙවෙනි එක සතුන් මැරීම කාටද හම්බුනේ සතුන් අවසන් අත අවසන් කයි එකයි දෙකයි සතුන් මැරීම ඊළඟට දේශ සාග සිත හම්බුනේ කාටද එකයි දෙකයි තුනයි හතර දේශයි දැන් දේශ සාග සිත් පහළ වුණාම දේශ සහගත සිත් කියලා කියන්නේ මොකද්ද? අකියන් කොහොමද දේශ සහගත සිත් තියෙන්නේ? දෝමනස්ස දෝමනස්ස සහගත පටිග සම්පයුත්ත අසංකාරික නේ සිත සිත එකයි දෙක දැන් ඔන්න මේකින් කරන්නේ මොකද්ද මොකද්ද මේකට ගැලපෙන බැලත් ගැලපෙන දෙයි දැන් මේකින් කරනවා නැරෙන්න මාසයකට විතර කලින් විශාල මිනිස් ඝාතනයක් කරනවා තමන් ගහලා හරි කපලා හරි කොටලා හරි බෝම්බයක් පුපුරලා හරි කොච්චර කාලයකට කලින්ද මාසයකට කලින් මාසයකට කලින් දැන් එයා මාසයකට කලින් මේක සිද්ධ කරා මැරෙන්නක් කිට්ටුයි මේ චුතියට ප්‍රතිසන්දියට කිට්ටු දැනක මේක කරන්නේ අරයන්න් ඉස්සලා කරේ අවුරුදු 50කට කලින් ඒක නිසා ප්‍රතිසන්දියට ටිකක් දුරයි හැබැයි ඒත් ආවා කර්ම වලට ළඟ දුර ඒක ගන්නනේ තස්කරේන හැබැයි මෙතනදී මාසයකට කලින් කරා චුතියට කිට්ටුයි ප්‍රතිසන්දියට ළඟයි දැන් මෙයා දැන් චුත වෙනවා මෙයාගේ හිතේ තියෙනවා මොකද්ද මේ දෝමනස සහගත පටික සම්පයුත් අසංකාරික හිතින් දැන් ඔන්න කරා අකුසල් කරලා තියෙන්නේ සත්තු මැරුවා මිනිස් ඝාතන සිද්ධ කරා මිනිස් ඝාතන සිද්ධ කරන වෙලාවෙම මොකද්ද හැදෙන්නේ මෙන්න මේ දෙක ඇතුලේ ක්‍රියාත්මක වෙනවා. අපි සමාජගත කරන්නේ මොකද්ද? මිනිස් ඝාතනය කියලා. ඒ සමාජ භාෂාව. මිනිස්සු මැරුවා, සත්තු මැරුවා. හැබැයි ඇතුලේ සිද්ධ වෙන්නේ මොකද්ද? මෙන්න මේ සිද්ධ එක පහළ වෙනවා. ඒ වෙලාවෙම මොකද වෙන්නේ? මෙන්න මේවා හදන්න පුළුවන් බලයක් මේකේ හැදෙනවා. දැන් ඊළඟට මෙහා
උපදින්නේ කොහෙද? නරකාදී. නරකාදී උපදින කොට එයාට ප්‍රතිසන්දියට එන්නේ මොකද්ද? ඒ සම්තිර්ණ හිත මොකන හිතක්ද? අකුසල විපාක උපේක්ෂා සහගත සම්තිර්ණ කියන සිත ටකස් ගාලා මෙතෙන් එන්නේ මෙයා මෙහෙන් පයින්කොටම ඒ හිත මෙතෙන් දෙනවා. ඇවිල්ලා අල්ලලා දෙනවා කොහෙද? නරකාදී. නරකාදී ඉපදුනාන් පස්සේ තව විපාක දෙන්නේ කොච්චරක් තියෙනවද? සිත. දැන් ප්‍රතිසන්දිය හරි. හයක් තියෙනවා. ඒ හයෙන් කොහොමද එන්නේ? මහා විශාල භයානක ගිනි දැල් වෙනවා. ඒ මොනවද? චක්කු විඤ්ඤාණ. ප්‍රක්ෂාසාවත චක්කු විඤ්ඤාණ. ඊළඟට මහා රෞද්‍ර සද්ද එනවා. අකුසල විපාක සෝත විඤ්ඤාණ පහළ වෙනවා. ඊළඟට ඒවන් මහා විශාල නරක ඇත්ත වශයෙන් ගහන විඤ්ඤාණත් තියෙනවා කියලා කියන නැතේ කියලා කියනවා. ගහන විඤ්ඤාණ එනවා. හැබැයි ඉතින් කැම බීමක් වක්වත් නැහෙනේ. ඉවා වෙන හැබැයි වැටියෙන් ඉන්නේ මොනවද? දුක්ඛ සාගත කාය විඤ්ඤාණ. පිච්චෙනවනේ. දැවෙනවනේ. දුක්ඛ සාගත කාය විඤ්ඤාණේ හරි වැඩි. ඒව හැම ඒ දුක්ඛ සාගත කාය විඤ්ඤාණේ ප්‍රවෘත්තිත ප්‍රතිසන්දිද? ප්‍රවෘත්ති. ඔන්න ඔය කාරණේ තේරුම් ගන්න. ප්‍රතිසන්දිය මොකද්ද? ප්‍රවෘත්තිය මොකද්ද කියලා. මේක මොකද්ද? මේ මොන හිතද? කර්ම හිතක්. මේක තමයි සංඛාර කියලා කියන්නේ. කර්ම හිත. චේතනා බලයි. ඊළඟට මේව ඇවිල්ලා කර්මසිත නෙවෙයි. මේව මොනවද? මේව විපාකසිත. මෙන්න මේවට තමයි කියන්නේ සංඛාරපච්චය විඥානං කියලා. තව අකුසල ඔක්කොම ටික දැන් මේ අනුසාරයෙන් තේරුම් ගන්න පුළුවන්. දැන් මහතේ තේරුණාද මේක? සම්පටිච්චන සිතෙන් තියෙන මෙහෙමයි. සම්පටිච්චන සිත කියලා කියන්නේ අපි යම් කිසි දෙයක් පිටින් බැලුවම බලන වෙලාවට දැනගන්න හිත තමයි චක්කු විඥානේ. ඒ චක්කු විඥානේ ඉවර වෙනකොටම ඒකේ රෙප්ලිකාව වද්දාගන්න හිත තමයි මේ සම්පටිච්චන සිත. රෙජිස්ටර් වෙලා කියලා කියන්නේ. සාමාන්‍යයෙන් දැන් ඔය අකුසල මාසෙකට කලින් හරියක් කරාම ඊටත් කලින් ඊට ප්ලෑන් කරන්නේ ඒ ප්ලෑන් කරන හැම අවස්ථාවෙදිම තියන්න. ඔව් වෙනවා. එතකොට කෙලින්ම මොකටද අර වගේ වෙන පොඩි ගණන් එන්නේ. මේ වගේ වෙන අපි උදාහරණයකට ගත්තාම එයා කරන වෙලාවේ මාසයක් තිස්සේ ප්ලෑන් කරා නම් අර වගේ ප්‍රතිසන්දි විපාකයි ප්‍රවෘත්ති විපාක ගෝණි ගණන් ලොරි ගණන් අප්ලෝඩ් කරන. ඒක තමයි අවිද්‍යාව කියන්නේ. හරි. ඊළඟට දැන් මේක තේරුණාද? ආ. තවත් එකක් ඉතින් අපි මේ වෙලාවේ කරන්න වෙලා මදි නිසා දැන් ඉතින් අක්සල් ටිකක් කරගත්තා ඉතින් පිනක් පාති කරගන්න. මේක තේරුණාද? විපාකයක් එනකොට ලියන්නේ
bhavanga chalan upaccheda panchadwara avajjana eka kriyasitak ඊට පස්සේ තමයි චක්කු විඥානය. ඊට පස්සේ සම්පටිච්ඡනය. ඊට පස්සේ සම්තිරණය. ඒ සම්තිරණයත් එතනදිත් සම්තිරණයේ එකක් තියෙනවා. සම්තිරණය කියන එකේ ක්‍රම දෙකක් තියෙනවා. සම්තිරණ වල වැඩේ ඒකේ පටිසන්ධිත් කරනවා සම්තිරණ ප්‍රවෘත්ති කරනවා. අර අනිත්‍ය වගේ තියෙන්නේ ප්‍රවෘත්ති විතරයි. සන්තිරණ සිතට පුළුවන් දැන් අපි හිතාගෙන ඉන්නවා සන්තිරණ මේ පටිසන්ධිය විතරක් දීලා ඉවරයි කියලා. නෑ. චිත්ත විතිය කියනකොට චක්කු විඥානයයි සම්පටිච්ඡනය සන්තිරණයයි කියන එක තුන වැටෙනවා. ඊට පස්සේ තමයි වොත්තපණ ඇවිල්ලා ජවන්නට කරන්නේ. සන්තිරණේ ක්‍රම දෙකකට වැඩ කරනවා. මොකද්ද? එකක් පටිසන්ධි විපාක අනිත් එක ප්‍රවෘත්ති විපාක. දැන් අපි සංඛාරපත්‍ය විඥානං කියලා කියනකොට මෙන්න මේ විදිහට තමයි අපි තේරුම් ගන්නේ. අපි පින්කමක් කරලා මේ වෙලාවෙලා මදි පින්කමක් කරලා යම්කිසි දෙයක් කියනකොටත් ওই විදිහට තමයි ගන්න. කුසල පුඤ්ඤාභි සංඛාරපච්චය පුඤ්ඤාභි සංඛාරපච්චය විපාක ගන්නවා. කුසල පැත්තට කතා කරනකොට තිබෙනවා 16ක්. දැන් මෙතන ගියේ 7යි. කුසල වැත්තර කතා අකුසලයේ තියෙනවා 16ක් තියෙනවා. 16ක් කියලා කියන්නේ සමහර ඒවා සහේතුක 8කුත් තියෙනවා අහේතුක 8කුත් තියෙනවා. අපි ඒක මේ වෙන වෙලාවක කරමු. මේ කියාපු කතාව තේරෙනවා. එහෙනම් ඔව් ඒක කොහොමද ආදේශ කරන්නේ කොහොමද මාන්නේ ඉතින් මාන්නේ වැටෙන්නේ ඉස්සරලා මාන්නේ යුක්ත වේගුළු ඉඳලා හැබැයි මාන්නේ යුක්ත වින්දපුවා ඉතින් ওই තියෙනවනේ මිනිස්සු උඩ බලාගෙන කතා කරන්නේ නැතුව ඒ අකුසල හැදෙනවා කි. අකුසල හිතක්, ලෝභ හිතක්. ඒ ලෝභ මූල හිතින් තමයි හැදෙන්නේ. ලෝභ මූල වල තියෙනවා මාන්නේ වැඩ කරන සිත් තියෙනවා. මිනිස්සු මාන්නෙන් යුක්තව වැඩි වැඩියෙන් මාන්නෙන් අනිත් අයට ගරහා කරලා නිග්‍රහ කරලා එහෙම ඉන්නකොට ඒ හිතවල මාන සිතේ තිබෙනවා අර තිරිසන් ලෝකයට ගෙනියන්න පුළුවන් ප්‍රතිසන්දි සදන කර්ම හැදෙනවා වගේ. ඒකයි. ඈ? පුදු ඔය ඔක්කොම එක ලයින් එකේ අපිට නිකන් අර අපේ තියෙන අර නිකන් මෝහයෙන් යුතු ඔය බල්ලු බලලු ගෙදර බැඳගත්තට අපි ඔය ඊට පස්සේ එයා එතනින් අයින් කරලා නේද අපි ගිහිල්ලා එතන නවතිනවා. ඔව් උපාදාන වෙන්නේ ඕනේ. උපාදාන කරනවනේ. ඈ? අනුකම්පා කර කර ඔය කොම කරන්නේ උපාදාන කරන එක තමයි. ඔය බුදු අය අඬනවා සමහරලාට. අනුකම්පා දින අඬනවා. බුදු අය නෙමෙයි. සත්තුන්ට හැඳ කරන්නේ යාට කඳ ටිකක් දුන්නා. ඒ වගේම කරුණාවෙන් කතා කළා. වැඩි ඔය නිකන් ආලෙන් අතපත ගහන්න යන්නේ නැතුව ඉච්චරයි. අනිත් එක තමයි හිතන්න ඕනේ මේ සතා ගෙදර තියාගෙන ඉන්නේ කුමක් නිසාද කියලා. මගේ ගෙදර රකින්නද යාට යන්න තැනක් නැති හින්දාද හිතන්න ඕනේ කරන්. මේ ගොඩාක් අය මේ ගෙවල් රකින්න නෙවෙයි ඉන්නේ. ඒගොල්ල කෙලිම උපාදානෙන් ඉන්නේ. හොඳයි එහෙනම් හැම දිනාටම ධර්මාභෝධේ නිර්වාණාභෝධේ වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරමු.